63 මලවුන්ට පින්දීමේදී කරන පන්වැඩීමේ තේරුම කුමක්ද? එසේ නොකලහොත් මලවුන්ට පින නොලැබේද? දනතනත්තා විසින් අතටගෙන ප්‍රතිග්‍රාහකයාගේ අතෙහි නොතිබිය හැකි දෙයක් දීමේදී පූජා කිරීමේදී ඒ වස්තුව දෙමිය පූජා කරමිය කියා ප්‍රතිග්‍රාහකයාගේ අතට පැන්වත් කිරීම පෞරාණික චාරිත්‍රයකි. එය කවර කලෙක පටන් ගත්තාදැයි නොකිය හැකි තරමට පැරණි සිරිතකි. වෙසතුරු රජතුමා ජීවත් වූයේ අවුරුදු කෝටි ගණනකට ඉහත අතීතයේය. යමක් දීමේදී පැන්වත් කිරීමේ සිරිත එකලද පැවති බව වෙසතුරු රජතුමා විසින් ඇතු දන් දීම දක්වන කුසුම මිස්සකං ගන්ධෝදක බරිතං සුවන්න බින්කාරං ගහෙත්වා ඉතෝ එතා ති අලංකත රජතා දාම සදිසං හත්ති සොණ්ඩං තේසං හත්තේ ටපෙත්වා උදකං පාතෙත්වා අලංකත වාරණං අදසි යන ජාතක අටුවා පාඨයෙන් පෙනෙයි. බිම්සර රජතුමා වේළුවනාරාමයේ පූජා කිරීමේදීද තථාගතයන් වහන්සේගේ අතට පැන් වත් කළ බව නවත පණංකාර සංඛාසේන සුවන්න බීන් කාරේන සුරබි කුසුම වාසිත මිව මණිවන්න මුදකං ගහෙත්වා වේළුවනාරාමං පරිච්ඡන්තෝ දසබලස්ස හත්තේ උදකං පාතේසි යයි බුද්ධ වංශ අටුවාවෙහි දක්වා තිබේ. දේවානම් පියතිස්ස රජතුමා විසින් මහමෙවුනා වේන පූජා කිරීමේදීත් මිහිඳු මහරහතන් වහන්සේ අතට පැන්වත් කර බව රාජා තුට්ටෝ සුවන්න බින්කාරං ගහෙත්වා තේරස්ස හත්තේ උදකං පාතෙත්වා මහා මේඝවනෝ යානං ආදාසි යයි සමන්ත පාසාදිකා විනය අටුවාවෙහි දක්වා තිබේ. මේ පැන් වක්කිරීම කරන්නේ මෙනම් දෙය දෙමියයි කියා හෝ පූජා කරමිය කියා හෝ දනතනත්තාගේ මුවින් කියමිනි. පැන් වත්කිරීමේ අදහස තම අත තිබෙන ජලය ප්‍රතිග්‍රාහකයට දෙන්නාක් මෙන් මුවින් දෙනවාය කියන වස්තුව ප්‍රතිග්‍රාහකයාට හිමිකරන බව ඇඟවීමයි. පැන් වත්කිරීමෙන් පසු ප්‍රතිග්‍රාහකයා විසින් ඒ වස්තුව තමාට හිමිකළ සැටියට සලකනු ලැබේ. පිනත් අතින්ගෙන අනිකෙකුට දිය නොහැන දෙයක් බැවින් පින්දීම හැඟවීමටද මේ පැන්වත් කිරීම සිදු කරති. මේ පින අසවලාට වේවා, මේ පින අසවලා අනුමෝදන් වේවායයි පැන්වත් කිරීමක් නොකොට කීයේද පින් සිදුවීම පින්දීම සිදුවෙයි. පැන්වත් කරන්නේ වැඩසලකිල්ලක් වශයෙනි. පින්දීමේදී පැන්වත් කිරීම කවර කලක පටන් ගන්නා ලද්දේද යන වග දැනගැනීමට පොතපතින් සාධකයක් සොයා ගන්නට නැත. මේ බුදුසසුනේහි පළමුවෙන්ම ඥාතීන්ට පින් දුන් තැනැත්තා හැටියට පොතපතෙහි සඳහන් වන්නේ බිම්සර රජතුමාය. එතුමා පැන් වඩා පින් දුන් බවක් කොතනකවත් සඳහන් වී නැත. බොහෝ ප්‍රේත වස්තුවලද පින් දුන් බවත් පින් අනුමෝදන් වීමෙන් සම්පත් ලැබූ බවත් සඳහන් වෙයි. පැන් වත්කිරීමක් ඒ එකතැනකවත් සඳහන් වී නැත. ඒ කරුණුවලින් සිතාගන්නට ඇත්තේ පින් දීමේදී පැන් වත්කිරීම පසුකාලයේදී පුරුදු වූවක් කියාය. දැන් මේ පැන් වැඩීම කරගෙන එන්නේ මලවුන්ට පින් දීමේදී පමණකි. දෙවියන්ට හා අනික් සත්වයන්ට පින්දීමේදී මේ පැන් වැඩීම නුසුදුසු නොවේ. බුරුම බෞද්ධයෝ කාහට පින්දීමේදී පැන් වැඩීම කරති. මලවුන්ට පින්දීමේදී පමණක් පැන් වැඩීම පුරුදු කරගෙන තිබෙන්නේ උන්නමේ උදකං වට්ටං යතා නින්නං පවත්තති ඒව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති යතා වාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං ඒව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති යනුවෙන් තිරෝකුඩ්ඩ සූත්‍රයෙහි ජලය පහතට ගලා යන්නාක් මෙන්
මිනිසුන් විසින් දෙන පින ප්‍රේතයාට ලැබෙන බව දක්වා ඇති නිසා විය හැකිය. මලවුන්ට පින්දීමේදී පැන්වැඩීම කළ යුතුය කියා කොතනකවත් බුදුන් වහන්සේගේ දේශනාවක නම් දක්නට නැත. ඒ නිසා පැන්වැඩීම කොට හෝ නොකොට හෝ පින්දිය හැකි බව කිය යුතුය. පැන්වැඩීම හෝ නොවැඩීම පින් දෙන තැනැත්තාගේ කැමැත්ත අනුව සිදුවිය යුත්තකි. පින් ගන්නට ඉන්නා ප්‍රේතයා පින් දෙත හොත් පැන්වැඩීම කළ යුතුමය කියා සිතාගෙන ඉන්නා කෙනෙකු වුවහොත් පැන්වැඩීම නොකොට දෙන පින නොලැබේය කියා සිතාගෙන අනුමෝදන් නොවන්නටද පිළිවන. එසේ වුවහොත් දෙන පින ඔහුට නොලැබී යා හැකිය. ඒ නිසා මලමුන්ට පින්දීමේදී පැන්වැඩීම කිරීමම වඩා යහපත් බව කිය යුතුය.